කිරණ් සර්ණයි දෑවැර දරුවනි අපි යාන්ත්‍ර විද්‍යාව තමයි අද කතා කරන්න යන්නේ නිසල වස්තු ගැන තමයි කතා කරන්න තියෙන්නේ ළමයි මේ නිසල කියන එක මොකක්ද අදහස් කරන්නේ ඔව් වාඩි දෙන්නේ හිලවෙන්නේ නැති හිලවෙන්නේ නැහැ කියනවා හිතන්න බලන්න නිසල හිලවෙන්නේ හිලෙන්නේ නැහැ කියන්නේ पपू दिया निश्चल उपकार කියන දේ සම්බන්ධනේ දිගෙන ගන්න තියෙන්නේ කොහොමද? අනේකෙදී ඉතාමත් වැදගත් වෙන භෞතික ගුණයක් තියෙනවා. මොකක්ද? බලය. ළමයි බලයේ කියන ගුණේ තමයි වස්තුවක් නිසල වෙන්න දායක. පුතා නිසලයි සමතුලිතයි කියන්නේ දෙන්නේ समतुलता ළමයි මේ වස්තුව නිශ්චලයි නා. එයා මත අසන්තුලිත බලයක් තියෙන්න බෑ කියන්නේ. පසුව බලමු අසන්තුලිතතාවය. වස්තුව සමතුලිතයි නා. එයා මත අසන්තුලිත බලයක් තියෙන්න බෑ කියන්නේ. එහෙනම් ළමයි බලය කියන්නේ මොකද්ද? භෞතික විද්‍යාවෙන් අපි දන්නවා අගයක් ගත හැකි ගුණය දෛශිකයක් කියලා දන්නවා. එහෙනම් බලයන් දෛශික නම් ආවට කියලා එහෙම එකතු කරන්න හිම් බෑ. ඉතින් ළමයි මේ බලය කියන ගුණය යම් වස්තුවකට ක්‍රියා නොකරන තාක් ඒ වස්තුව नियत प्रवेगी क्षण पावती निशल मत बले गुणे क्रिया नुकता निश्चल एकाकार प्रवेगे निश्चलता विनष्करण कौदाय बल चलने वस्तु चलते विनश्य कौदेन बलपा बल कौदी अदास
न्यूटन पालवी नीप ये तुम्हारे पहले करा मुखात बाले एक आर्थ का था नहीं इन्हन निशन वास्तु आ चालने कर ली मटे हो चालने में वास्तु के चालिते विनाश की ली में संधा अवश्य में यम गुनिया पाती न वना ये बाले उया रहा से बाले आर्थकतने अकेला दिया गया ना बुलो इन्हें लमाए चुटक सधाम दागा इन्हें यान निशन हां सामतुल्त वास्तु यकीन यान वास्तुक पीठ खाली एंटर नोट विनाश नवी ये निश्चित है शर्त की है कर इतने मलियान ना वास्तविक मते असंतुलित बाले आक्रिया नोकराई नाम इम वास्तु निश्चित भी है कर न तो एकाकार प्रवेगी चलने भी है इतने यकीन इलान स्टाइक दान दें इन्हें निश्चल वस्तु संबंध हो समतुलित स्वभावी यदि वस्तु संबंध समतुलित स्वभाव उन्हें वस्तु संबंध අදිනේදී බලයේ නැති ගුණය වැදගත් වේ මේ අදහස් වලින් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පළවෙනි නියමයට අනුව බලය පැහැදිලි කිරීම निश्चल वस्तु चलनीय कर भी मत हो चलनीय वस्तु के चलते विनाश कर भी मत अवश्य वन भौतिक गुण है सदैव वन देन अभी बाले के ने में दारिशिक गुने ओकर यूटर ना आता कहते ना दिन काल मांगी दाने सीनाव वाके ये तो आज दाने नए मिशनी ने सीनाव तो आरते आप नए निकलते इक्की को आप आ रही सीनाव दी ना नहीं दांती का पेन ना ही ना ना वीडियो आकर ना बोले ताता कारे के ही ना ना दांती का पेन ना ना तो आडम बरिंग බලේ රසාන්තේ කරා ආර්ථයක් තියෙන්නේ නැතු වෙදිනේ බලේ තියෙන බව දන්නවා මේක පැහැදිලි ආර්ථයක් තියෙන්නේ නැහැ කියලා දිනේ නිව්ටන් කියන විද්‍යතා හොඳ පැහැදිලි කිරීමක් කරාගෙන ඉතින් ළමයි අපි ගත්තොත් මේ බලය කියන දෛශිකේ විෂාන්තයක් තියෙනවා දිශාවක් තියෙනවා ඒක අර ලකුණු වෙනවනේ සර රේඛා ඛණ්ඩින අපි ඔය ක්‍රියා රේඛාවක් කියලා කියනවා. ඒ වගේම තේ බලේ යොමු වෙන අනේ ලක්ෂයකට. දැන් මේ අත අදින්න බලේ යෙදෙනකොට මේ බලේ යෙදෙන ලක්ෂයක් තියෙනවා. මගේ බර බර පොළොවේ කේන්ද්‍රීය දිශට යොමු වෙන බර වගේ යෙදෙන ලක්ෂයක් තියෙනවා වෘත්ත කේන්ද්‍රීය කියලා. ඒත්
බලය යොමුන් ලක්ෂයකුත් තියෙනවානේ. බලය හරි අපූර්වයි. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා, ක්‍රියා රේඛාවක් තියෙනවා, යොමුන් ලක්ෂයක් තියෙනවා. උනේ ගුණයන්ගේ මේ බලය සමන්විතයි. දෛශිකයක් වුණාට. ඉතින් ළමයි වස්තුව මත තනි බලයක් ක්‍රියා කරනවා. बल दिखा बल समूह अभी बल पद्धति මේ සම්ප්‍රීත බලයක් ගැන කතා වෙන්නේ බල දෙකක් බල සමූහයක් වස්තු මත ක්‍රියාත්මක වන විට මොකද සම්ප්‍රීත බලය කියන්නේ බල සමූහයක් ක්‍රියාත්මක වෙලා හදලා දෙන්නේ එක බලයක් ඒ කියන්නේ බල සමූහයෙම නියෝජනය වෙන තනි බලයක් දෙන්න පුළුවන් අන්න එයාට අපි කියනවා සම්ප්‍රීත බලය බල සමූහයක් වෙනුවට යෙදිය හැකි තනි බලය කියලා දැන් මතක තියාගන්න සම්ප්‍රීත බලය එහෙනම් මේ සම්ප්‍රීත බලය අසන්තුලිත බලයක් කියවට වැරද්දක් නෑ සම්ප්‍රීත බලයක් පවතිනවා නම් ඒ වස්තුව නිශ්චල තියෙන්නේ සමතුලිතව තියෙන්නේ එහෙනම් නිශ්චලතාවය ගැන කතා කරමු බලය දෙකක් අලින්ද පෑගුණු කිරිබත්ටි ඇලි වගේ එහෙම අලින්ද එක. එතකොට ළමයි මේ බලන්න මේකේ බලය. මේකේ බලය. මේකේ බලය. මේකේ බලය. මේ පැත්තේ බලය. මෙහෙට බලය. මෙහෙට බලය. මෙහෙට බලය. වහලක පරාලෝෂය ආරේ නීදින බලවන්නේ කොහොමද? ආය මෙහිම බලය. තියෙන පුළුවන් නේ පුතේ? ආය මෙහිම බලය. දැන් මේ බල පද්ධතියේ एक
කතා කරන්නේ ඒක තලවල පද්ධතිය ගැන. එක තලයක තියෙන බල පද්ධතිය ගැන. එහිදී ඒක තල ඒකලක්ෂී බලගෙන කතා කරනවා. ඒකලක්ෂී නොවන බලගෙන කතා කරනවා. ගැඹුරින් පුළුවන් දෙකෙන් මෙන්නවා. එහෙනම් ළමයි දුක ඒකලක්ෂී බල වස්තු වලට කියන්නේ. ඒකලක්ෂී ඒක තල බලච්චිය. विशाल दिशा क्रिया रेखा पावती යොමු ලක්ෂයකට පමණයි. ඊළඟට බල පද්ධති කියලා. එක ඒකතර බල පද්ධති. ශීල බල එකතර ඒක පමණයි. සියලු බල එක් ලක්ෂයක් කරා යයිනම් එවැනි බල පද්ධතියා ඒක ලක්ෂී බල පද්ධතියක් ලෙස හඳුන්වයි. එතන මෙහිදී एक तल वन एक लाक्षी हो एक लाक्षी नो मेहदी एक तल वन एक लाक्षी हो एक लाक्षी नोन बाल पद्धति संबंध अध्ययन कराए हाँ पैदल दरवनी मैं डोनी मैं बोडी गया दरवनी දැන් ඊට පස්සේ අපි කතා කරේ මොකද්ද? ඕ සම්ප්‍රේත බලය ගැන. අපි එකක් පොඩ්ඩක් සටහන් ලියනවා සම්ප්‍රේත බලය. වරහන්තුල ආර් කියලා දාන්න. උඩ බලය දිවනේ එතන වරහන්තුල කැපිටල් කියලා දාන්න සම්ප්‍රේතය. ලියන්න. ලක්ෂයකට හෝ වස්තුවකට ක්‍රියාත්මක වන බල පද්ධතියක් සඳහා ක්‍රියාත්මක වන බල පද්ධතියක් සඳහා යොදන තනි බලය සම්ප්‍රේත බලය වේ. මෙය අදහස මුදා ගන්න. හොඳයි. තුට කොඩුවට ඉන්ඩෝනි බල සමූහයක් सामान्य एक बलया वस्तु
संप्रीति बल बल वास्तु म्याट क्रियात्मक न्यूटन दाया पेर वीडियो के बालपू लवाइंटी बड़े दैश क्या मे विशाले रख मिला मे आखा यागे विशाले समान दिग दायन मे का सेंटीमीटर दायकी नागे मत कहते परिमाण के लखन कर दिगा के लखन के मे बाले संप्रयुक्त बाले थनी बाले बाले वेनुट यदन बाले 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 संप्रयुक्त बाले संप्रयुक्त बाले आगे दिशा इमे दिशा बाला ඉපදිච්ච දවසේ ඉඳන් අඹ ගෙඩිය නැටිලා ඉන්නවා නැද්ද මොකද ඇටි දින් අත්කනේ ඉදුණු අඹ ගෙඩිය කොළතරේ ඉපදිච්ච දවසේ ඉඳන් ඉන්න අඹ ගෙඩිය කාලයක් යනවා ඉදෙනවා ඉදුණා මේ ආයෙත් ගුණකටවත් හෙල වෙන්නේ නැත්තම් අපි ඉතින් නිසලව තියන අඹ ගෙඩියක් කියලා හිතනවා අපි ඉතින් ඉතින් අඹ අඹ නැත්තම් ඉතින් දරාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා දරුවනි ඕකත් නැත්තත් වයසට යනවා ගෙඩිය දෙනවා උඹ ගියා නැත්තම් දැන් දරාගන්න බෑ ඇයි දවසින් දවස මෙයාගේ බර වැඩි වෙනවනේ බර ගන්නවද බලේ හදිස්සියවත් ඔයා මට එපා කියලා නැටින් වෙනවා न्यूटन की अर्थकथन पलवीनी न्यूटन दे आप भी रखिए रबा वो कुत्ते में उछास पहले यापी बारह की होगा माय कपाट आने के बारह की रला बारह लाइन में दाने थे शां दाने एम चीक एम क्या नोका देखते इश्कां दे जी क्या नोका दे में तो ना पोलोटा देगा ना तोरणी गुरुत्वाकर्षण तोरणी गुणुना में लेबिनी बाया इकताय देखा ही न्यूटन की रबा देन देन तो देखा असंतुल क्रिया नुकर क्रिया कर पलवी संप्रीत पवती इम बल दिशा इम बल दिशा लमायतम बल देखा वस्तु न्यूटन हाथ बलयानी मे पत्र थलु करनवा न्यूटन पाक बल එකම රේඛාවක වගේනේ එහෙම ගන්නේ නැහැ එකම දිශාවට එකම රේඛාවක යනවා. ඒ කියන්නේ ඒකලක්ෂී බල දෙකක්. ළමයි මේ බලයේ දෛශකයේ
යාගේ දිශාවටම මේ දෛශික දරුවනි මේ දෛශික දෙක ගත්තම මේ පැත්ත ගන්නවා නැගිනේ අදි හතකින් මේ පැත්ත මොකද කරන්නේ පහකින් තල්ලු කරා තල්ලු කරන හිටියන් ඔහො මොකද වෙන්නේ හතෙන් දැටි නෑනේ පහින්ද දැල්නේ කොච්චර බලයක් හම්බෙයිද පොඩි ළමෙක් කියවක් කියයි 12ක බලයකින් තල්ලු වෙනවා ළමයි බල දෙක බල දෙකයි එකම දිශාවට ප්‍රියා කරනවා නම් ඒ දෙන්නගේ ලැබෙන සම්ප්‍රිත බලයේ විශාලත්වය බල දෙකේ විශාලත්වය එකතු සමානයි 7යි 5යි 12යි දිශාව එම බලවල දිශාවයි මම ආවිත උන මොකද්ද බල දෙක සම්ප්‍රිතින් පුදෙමි බල දෙකෙන් දැයිශික දෙකෙන් මේ අතර කෝණිය කීයද 180යි නෑ උතර බලන්න එකම දිශාවට එකම රේඛාවක පවතින මේ උලක්ෂේ මත 180යි අපි බලමු ඉතින් ඔයාලා කී මේ බලන්න මේ බලය මේ දිශාවට අදින්න කියලා හිතන්නකො මේ බලය මේ දිශාවට අදින්න කියලා හිතන්න දැන් ළමයි මේ බල දෙක අතර කෝණය කීයක් වේද? ඔව් අංශක 90ක් වේ. 90ක් වගේ නේ. මට ඉතින් අමු දෙයක් කමන්නේ. දැන් ළමයි මේ එයාව නැගෙනහිරට මෙයා උඩ පැත්තට වගේ නේ. දැන් මෙහෙම වුණ 120යි. මෙහෙම වුණ 150යි. අංශක 180යි බල දෙක එකම දිශාවද නෑ නැගෙනහිර බටහිර ප්‍රතිවිරුද්ධ දිශාවද තියෙන්නේ කෝණේ නම් දෙනවා 180යි දැන් ආයම මුලිනවා කීයද 90යි දැන් 60ක් වගේ නේ දැන් 45ක් වගේ නේ දැන් 30ක් වගේ නේ 10 එනවායි බලයක් එකම දිශාවකට නම් බලත කෝණය බිඳුවයි. දෛශික දෙයක් එකම දිශාවකට නම් දෛශික අත කෝණය බිඳුවයි. එහෙමනම් දරුවනි මේ වෙලාවේ සම්ප්‍රයුක්ත බලය R සමානයි දෛශික දෙකේ එකතු 7 ධන 5 සමානයි 12. ළමයි වැරදිලා දෛශිකේ මෙයා p කියලා මෙහෙම දාන්න මේ p වල විශාලත්වය කියලා හැන්නේ මෙයා q කියලා දාන්න q වල විශාලත්වය කියලා මෙතන ඉන්නවා එහෙනම් r කියන එක මේ වෙලාවේ 12යි දිශා මෙහෙදනේ එහෙනම් මේ වෙලාවේ r කියන එකේ දිශා මේ දෛශිකයක් නේ මේ දෛශික වශයෙන් මේ දෙන එකතු වෙනවා p ට එකතු කරන්න q කියන අදහස අපි අර දෛශික වීඩියෝ එක බලව මේවා තේරියා ඒක ඉස්සරහදී හම්බ වෙලා දැන් මේකේ විශාලත්වය ආදේශා කීයද p වල විශාලත්වයට q වල විශාලත්වය එකතු කරනවා විශාලත්වය ගන්නවා එහෙම නේද එකතු කරන්නේ දැන් p දන q වලින් ලැබෙන දෛශිකයේ විශාලත්වය කිව්වද හරි මෙන්න විශාලත්වය ගන්න p වල විශාලත්වය කියන්නේ 5 q වල විශාලත්වය 7 උත්තරේ කියන්නේ 12 දරුවනේ මෙහෙම මෙහෙම කර කර නම් ඉන්නේ දැඩින් ඩෝනි බල දෙක දෛශික දෙක කම්පැත්තක විශාලත් එකතුව තමයි උත්තරේ සම්ප්‍රීති වෙන්නේ යා දිශාව එම දිශාව තමයි මේ දෛශික රින්වන්න ගියාම නිකන් සමහර තැන්වල කරදරයි පුතා ඒ හැංගීම ඕනේ නීතියත් ඕනේ හැබැයි ඒ හැමදාන්ට මේ සංකේත දරා එකතු කිරීම නම්
අපි කරන්නේ එහෙම කිරණ ගැටලු තියෙන යම වෙනම සාකච්ඡා කරනවා. එතන ළමයි මේ දෛශික දෙක නැත්නම් මේ බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියා කරු කොහොමද අපි දු මෙයා අනිත් පැත්තට. පහ. මෙයා නැගිටින්න මෙයා බලහිට. පහ. දැන් පොඩ්ඩක් බලන්න. මෙයා හතකින්. මෙයා පහින්. පහ පැත්තට එන්නේ. නෑ. වැඩි බලයෙන්. හත. හත පැත්ත තමයි මේ ගැල්ල යන වස්තු. මම නැවති වස්තු ඇදලා යන්නේ හත පැත්තට. එතකොට හතින්ද යන්නේ? දුලහින්ද යන්නේ? නෑ. මොකද්ද? පොඩි ළමෙක් උනා දෙනවා නේ උත්තර. කීයද? හතෙන් මෙහෙට අදිනකොට පහෙන් මෙහෙට අදින්නේ. එහෙනම් මම තල්ලු වෙන්නේ හත පැත්තට දෙකින්. බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. සම්ප්‍රේත්‍ය බලේ විශාලත්වය බල දෙකේ විශාලත අන්තරයට සමානයි. දිශාව වෙනද? වැඩි වැඩි දිශාව. දර්ශීකර. එහෙම ළමයි මේ. R සමානයි 4 5. උත්තරේ 2යි. ඒකේ දැමිනේ නම් මෙතන මේ දිශාව. दिशा में लाखों कर दैशिका ने अभी इससे लगातार दैशिक देखिए प्रतिरोध आय नाम दैशिका तर को दैशिक देखक संप्रीत सरल आकार दैशिक देख बल देख एक दिशा संप्रीत प्रतिविरुद्धाप्रीत आकार න්‍යූටන් පහ බැරි එහෙම නැත්නම් පුතා මෙහෙමත් දෙන්න පුළුවන් න්‍යූටන් පහ ලම්බක එහෙම නැත්නම් ළමයි මෙහෙමත් දෙන්න පුළුවන් න්‍යූටන් පහ මේ කෝණය අංශක බිංදුව නොවෙන්න 180 නොවෙන්න අපි ගන්න ගානේ වෙනස් කෝණ වලින් දෙන්න පුළුවන් නේද මෙහෙම වම් දුන්නා මෙහෙම දුන්නා මෙහෙම දුන්නා මෙහෙම දුන්නා ඔහොම දුන්නා මෙහෙම දෙන්න පුළුවන් එතකොට අර වගේ එකතු කරලා ගන්න පුළුවන්ද ඕ උත්තරේ ඊද නෑ කෙලින්ම එකතු කරලා විශාලත් දෙක එකතු කරලා මෙහෙමයි කියලා දාන්න බෑ විශාලත් දෙක අඩු කරලා දාන්න පුළුවන් ඊත් බෑ දිශාව වැඩි කෙනා පැත්තට කියලා දාන්න පුළුවන් බෑ दैशिक निर्माण क्रमेंट
මේක බී කියලා මේ කෙලවර හිස්ස තියෙන නිසා මම ඒ කියලා දැම්මා. කෙලවර හිස්ස නිසා බී දැම්මා. දැන් ළමයි සමාන්තර ආශ්‍රය නිර්මාණය කරනවා. දැන් මේ සමාන්තර ආශ්‍රය දිග නම් මේ සමාන්තරාශයේ දිග නෙවෙයි වැඩීම මේ සමාන්තරාශයේ මේ දින ඡේදනය වෙන ලක්ෂය හරයන විකර්ණයේ දිග මනින්න මතාවේ 3.89 සෙන්ටිමීටර දිග හැබැයි මෙයා සෙන්ටිමීටර 7ක් වෙලා මෙයා සෙන්ටිමීටර 5ක් වෙලා මෙතන කෝණේ මැන්නම 120° අගයක් වෙනවා නේද දන්නේ මැනලා බලන්න ඒ කෝණේ වෙතිලනේ අඳින්නේ ඒ ඇඳලා සමාන්තරාශි ලස්සනට පොඩි ළමයි කුණුරා නිර්මාණය කරන්න පුළුවන් නේද දරුවනේ ඕගේ මෙන්න මේ විකර්ණයේ දිග මැන්නම එන අගේ බලන්න අපි හිතමු සෙන්ටිමීටර 3.8යි කියලා එහෙනම් පුතේ මේ දින සම්ප්‍රීතිය 3.8යි දිශා මේ දිශා මේක සීනා ඕ සී දිශා දෛශිකල්ලිය අපි මේක ඉගෙන ගන්න සමාන්තරාශි ක්‍රමයේ කියලා දැන් මේකෙදී එක පාර්ශ්වය. ඉතින් ළමයි මට තියාගන්න ඕනි කව තිබුණේ අර එකම දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉන එකතු කරන රටාවට මේ වෙලාවේ මේ බල දෙක එකතු කරන්න බැහැ. ඒ වගේ ඒවා එකතු කිරීමේදී අපි ත්‍රිකෝණ ක්‍රමයේ දෛශිකල්ලි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමාන්තරාශි ක්‍රමයේ පාවිච්චි කරනවා. එහෙම විශේෂිත ක්‍රමයක තමයි දෙන්න එකතු කරන්න ඕන. लक्ष्य मत ලැබෙන සම්ප්‍රීතියේ විශාලත්වය අර දෙන්නගෙන් ආපු උපරිම සම්ප්‍රීතියට වඩා අඩුයි. මොකක් උපරිම කියනවා? එක පැතර ක්‍රියාත්මක තමයි දෙන්නගෙන් උපරිමේ ලැබෙන්නේ දුලක්. එහෙනම් ඉදින්නේ අවමගි ලැබෙන්නේ කොහෙද? අඩුම සම්ප්‍රීතිය ලැබෙන්නේ කොහෙද? ප්‍රතිවිරුද්ධ ව්‍යා. අන්නේ විලාය ලැබෙන අගය මතක තියාගන්න අවමගි ඊට වඩා ලොකුයි. එහෙනම් බල දෙක අතර කෝණයේ අංශක බිංදුව වෙන ඉතරයි උපරිමය. අරාගයක් සදානම් 12. ඒ විලায় බලාත්‍ර කෝණේ බිංදුවයි. බලාත්‍ර කෝණේ අංශක 180ක් වෙන විදිහ. අවමාරිය. අරකේ සදානම් 2යි. ඒකේ හැර වෙන ඕනෑම කෝණයකින් මේ බල දෙකේ යෙදුවොත් ලැබෙන සම්ප්‍රීතියේ විශාලත්වය ඔය උපරිමය ආවමයේ අතරමයි. එහෙනම් කවදාවත් මේ දෙන්නාගෙන් දෙකට වඩා අධික කෙනෙක් ගන්න බෑ. 1.9999 වත් ගන්න බෑ. දෙකෙන් උඩ ගන්න පුළුවන්. දෙක දෙකට වඩා. ඒ වගේ මේ දෙන්නාගෙන් කිසි වෙලාවක 12ට වඩා දශම බිංදුවේ බිංදුවේ එකක්වත් වැඩි ගන්න බෑ. උපරිමයේ දුර ममे कथा कर